ඒනං ෞරුණිය ස්වාමන්හස සදධහන්ත පින්වත්න්නේ අපි නිසටනනේ පැවැත්වෙන භික්‍ෂූ භහාවනා වැරසටහනත් ඒවගේම බරිිස්බේන්ුවර පැත්වෙන වැඩසටන දෙක එකට සමාන්තරව යන අවස්ථාවක් ඇති මේ වෙලා වෙද්දී කමටාන් සුද්ද කිරීමේ අවස්ථාවකටයි අපි සූදනම් වෙලා තියෙන්නේ ඉතින් අපි මේ පත්තිෙන් හිමනක් ඉහිදිරිපත් ච් ලිත ප්‍රශ්න වලට මුලින්මවස්තාව දෙමු තේරසන වැඩ සිටිනෑ අතිකරුහාර මුදරුවන් වහන්සේ එ අවසරයි ඒවගේ අවස්ථාර් සහ සම්බන්ධ වන අප පිරිවන් අධ්‍යාපනාහිතනයහි භාවනා පිළිබඳව සම්බන්ධී කරන කටයුතු කරන අපේ නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුක මහ සංගරත්නෙන් අවසරයි සදැහැත් පින්වතුනේ දැම්ම අවස්ථාද බලාපොරොත්තු වන්නේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම අවසර අපේ හා මුදුරුවන්නේ අපේ හා මුදුරන් වහන්සේ නමක් සඳහන් කල තිබෙනවා සක්මන් හා පරිියංක භාවනා සිදුකරණාකාරය පැහැදිලිව අවබෝධ කර ගනිමි සිටගෙන සිටමේතිී හා ඉඳගෙන ඉරියව්වේ සිට මේ වඩන ආකාරය පැහැදිලි කර දෙන්න. පෙර පරදිම දැයි පැහැදිලි කර දෙන්න. හො එමන අපි ටිකක් එකතිකෙන් බැලහාම ති මුලිකප් දෙෙස්වල තමයින් අපි කතා කරන්න තියන්නේ ැ අපි හිතමු නැම්බුදුයන් වහන්සේක සතිි පට්ානය ගැන හිතල බැලුහාම. දුරයන් හන්සේ කියන්නේ කායේ කායනු පසි විහරති ආතාපි සම්පජාන සතිමමා විිෙන ලෝක භිදජා දෝමනස්සං හය ට දුරාන්හන්සේකායනු පස්සනාව විස්තර කරන්න පටන්ගන්න. ඇති එතන්දේ අපි දැම් බලාපොරොත් වෙනවා සතිමා කියන එක මෙන්නමින් සිහය පිහිටුවන්න බලාපොත්තු වෙනවා තිය ඒකට එක ඉරියව්වක් කියනෑ ඉරියව් ඕනක මේක පවත්වන්න පුළුවන් මූලික වශයෙන් අපිට ඉදගෙනින් නිරියවේ හිටගෙන නිීදියවේ හැවිදි නිරිය්ේ ඇලයි ද මේ කටයුත්ත කන්න බුව දැ මේ ප්‍රශ්නකීවෙනවා හිඳගෙන්න්න මේ කටයුත්ත කරන්න තේරෙනවා. එකිඉද ගත්තා ඉදගත්තර පස්ස හඳට වාඩි වුණනා පට්ටලු වෙලලා ඉට පස්සේ අපිතුමා තත්පිට අරත්යා ගත්තා එහෙම අපි සමබරව සමමිතික වාඩිුණහම අපි උත්සාාන්තනො මේ කයට අදධහන ගන්න තුකවට අයදහනය ගත්ත හම එතකොට අපිට දැනෙනවා යම් යම් ක්‍රියාවල මේ සිදව යම් ක ්‍රාවලින් අපි ේරෙන පටඩගන්න. ඒ ක්‍රියාවල අතරෙන් හොඳටිට පකට වෙන අම්කිසි ක්‍රියාවලයක් අපට මුලකමටහනක් වශයන් පාචිකන පුුව දේක යන එකක් තමයි පිට පින්බීම හැකිලීම. හොඳදට ම ගැ මත්තෙක් උදර පින්බ වෙන හසම පි කරනත්ෙක උදර හැලනවා ඒ පින්ම්බිම හැකිීමිට මුලකමට හනක් වශින් පාචිකන පුුව. එඒම නැත්තං ආනාපාන සති. ආස්වාස ප්‍රශ්වාසයට අදධනය කරන්න පුළුව හම නැත්ත ඉරියව්ුවම හරිනික නැංගමක් වගේ හිරියවව තුළම අධහනය පවත්තගෙන ඉන්නත් පුළුව . චංචල කර්මස්ථානය ගත්තහ නත චංචල අරමුණක් ගත්තහම එතනේ නැවත නැවත්ත සිහය නංවන්න නංවන්න අපි සතතිය එතන යො කරන්න යොමු කරන්න සතිය නිකං මුවහත්වීමක් සිද්ධ වෙනවා. තිය නිසා ඒ සාමාන්‍යයෙන් මුලකර්මස්ථානයකදී අපේ සාමානිකන වායෝධාතුුවට තම මුලට දීලා තනින්තම අලන්න ක්චන්තවෙන්නේ තිේ බඳම දෙයක් හිටගෙන කරන්න පුළවා. හිටගෙන හැබැයි එක පාර්ටම සාමාන්‍යෙන්ෙන ආදික යෝග චරකටයක් මමාරි. මේ ඉරියව ගත්තුත් නිශ්චලයි. ඒේ නිශ්චල එරියාව්ේ සිහිය පවත්වගෙන දැන් ඒක තැම අපි අද අද රං අධතම කරන්න බෙරුණා කලින්ම දවසද අපි කරේ අපි ඉටගෙන ඉන්නවා හිටගෙන ඉන්නකොට මුළු කේම බර යොම්වෙලාතින යටිපතුල්වට දොට අපිත් අපේ සිහිය හොඳට කය ඇතුළට යොමුවෙන්න යොමුවෙන්න තොට මේ යටිපතුල්වල ඒ බර දැනන්න ගන්න. ශේෂෙන් යටිපතුලේ අපිතු විළලම ප්‍රදේශය හොඳට එක තීවර ැනන්න ගන්න. ඇ ඒවගේ අපිට පුළුවන් නිකන් අර ස්කෑන් කරනවාගේ. මේ මුළු කයපුා හොඳට අවදහන යොමු කන්නු. තොරම මස් පින්ඩුවල පද වෙලාතියන ගතියක්, ලිහිල් වෙලා තියන ගතියක් එමනත් කොඳ හොඳට හිරවෙලා තියන ගතියක්, කය රජුවතියන ගතියක්, අ දෙක එල්ලිලා තියන ගතියක් ර හි සැල්ලුව තයන ගතියක් ෙල්ල කලින් තියන ගතියක් හිස කෙලින් තියන ගතියක් හිෙදර හොඳට ප්‍රකට වෙන් ගන්න. එතොට අර අපිියන් කය සිහෙන් පිරිමදිනවාගේෙදයක්. හොඳට නිකන්සිහි අපි කායියටම යොමුකරග යනවා වදහන යොමු කරගෙන යනවා හොද තටර කායික ක්‍රියාවලිය හොඳට වැටහේෙන ගන්නවා. මේක හොඳට අපි පුහුණු වෙනවන් මෙතනත් පින්බිීම හැකිලිීම ගන්න පුළුවන් මොද පින්බිම් හැකිලිගේ එක ඉන්ඳගෙනම කරන්න වශයන හැ ඒ වගේ අරමස්ථාන අපට හිටගෙනවොත් පුළුවන් සැත පිලා උනත් කරන්න පුළුව. තොට අපි අරගේ කායට හිත පැමිණවත්තෙක්ම වධහනය පැමිණෙනුවත් එෙක්ම පින් බි හැලීම ද ො රට වෙනවාන අපි ඒක මාරවෙන්න පුළුව හිටගෙනත් පින් බිම් හැලීම්ි්‍රාවල බලාගෙන න්න නැතන් අපිට ඔන හදස්ද හමුණනාන ඒකුුණත් බලන්න පුළවා. නැත ආනාපාේ හුන කුුණත් බලන්න පුළුව. තොට ඊල්ලඟ ප්‍රශ්න හන්නමකක්ද. සාමීන් වහන්සේ තැනද මහනවා මේ නිදධන ඉරියාව සත්ත පෙන්න විට හරි්‍රමවේදකුමක් ඒකත් ඒ මයි සැත පිලාන්නකොත් අපි කයට හොඳට හිතගන්නවා හරවිදිහට. ඊට පස්සේ කායික චලනයන්ට අධනයම් කරන්න පුුවන් ඒ ැන දැන් පිම්බීම හැකිලීම කියන ඒටම අධනයම් කරන්න පුුවන් විශේෂයෙන්ම දැන් ධහතු කර්මස්ථානය ගැන බුදුරයන් වහන්ස දේශනා කරද්දිී යථ යථවා කායෝ පනිිහිතව හෝති හථතානම් පජානාති කියලා අර ඉරියව්වල ඉරියව්ල ඕන ඉරියවක් අපිට පාච්චිකගන පුලුවන් ඒ ඕන මේ ඉරියව්වක් අපි පාච්චි කන්න කොට එක අපි පටන්ගන්නවා අපි පටන්ගන්නවා මලි වශයෙන් ප්‍රධහන නිරියව්වලින් හිටගින් නිරියව් දෙකනින් නිරියව් සතපිලායින් නිිය් ඇ රිය් අපි පටන් ගන්න. හැබැයි එතින් අදහස්සෙන්න්න අප එදිනිදා කටයතු කරද්දි. එප මන්නයි ඉරියව් තියෙන්නේ කියලා. තවයි අනුකුඩ ඉරියාව රශයක්ක්තියනවා ඕන ිියව්ක් පොඩ්ඩ පොඩ්ඩ අපේ අධනය තීවුර වෙන්න තීවර වෙන්න. අපිට ඒපුචිපුංචි රියව්ුවලට අපේ අදහන ගන්නපුුවවා දැන් සතපිලාඉන්නකටත් තොවගේමයි සතපිලාඉන්නකටත්. අපි හොඳට කායිට අවධහන යොම කරගෙන ඉන්නකට ඒ කායික චලනයන් හොඳර මතුවෙන්න පුළුවන් උදාන ක් ි පිබ හැලීම හොඳ ප්‍රකටවෙන්න්න පුළුව. එමනත්තං ආවාස ප්‍රශථස ක්‍රියාව හොඳද්‍රකටවන්න පුළුවන් ඒ හැරත් සමහල්ලාවට ඇගේ නිරන්තරයම් යම් යම්කම්පනි චංචල සභාවෙන් තියෙනවා. ඒටික ප්‍රකටවෙන්නත් පුළුවන් ඒගැන්නේ දහතු කර්මස්ථානයට යමවෙන්නත් පුළුවන්. අපි අර මුලීම් පටන්න්න ටිකක් රල්ලු ඉරියව්වකින් ප්‍රධාන ඉරියව්වට හිතදාලා හැබැයි අපේ සතිය තිවුණ වෙන්න තියුණු වෙන්න. මේක තිවුණු සභාවකට මතු වෙන්න පුළුව. සාමීන් වහන්ස දෙවිනි පශ්නය කසිනභාවනාද භාවනාවේදී හා ආනාපාන සති භාවනාවේ යෙදීමේදී ඇති වෙනස්කම් පැහැදිලි කර දෙන්න. සිත සතිමත් කර ගැනීමට කසිනභාවනාව ඉවහල්වන ආකාරය පැහැදිලි කර දෙන්න. ආනාපාන සතිද ඇතරම හරිම සවාභාක කරමයක් අනුකමනය කරන්න. ඒ ගැන අපි කයියට හුස් ග . සි ග්‍රදශයේය අධන පවත්ව වන එතකට හස්මගන්නකට ගැ දත් සතිමත් වන හුස්ම පිට කන්නකට ගැන සතිමත් වන දරන්හන්සේ ෝම සරලවටන්ගන්න සතවා සති සත පස සති කියලා. දැන් ආනාපාන සතියේදී අපි එහෙම ටිකටික අවධහනය පවත්වගෙන ඉන්නකොට සමතය පැත්ෙන් හැතන් ඒකා ග්‍රතාව පැත්තෙන් සමාදී පැත්ති වැඩෙනකොට ඇතටම ආලෝක සභහයක්හ මතුවවෙන්න පුළුව දෙැම මේකතකන් සමතියක් ගැන තොට බඳදු. සමත නිමිත්ක් නැතම් ආනාපාන සති නිමිත්තක් වැඩිගෙන එනවනම් ි ඒත් ඒක තක පාටම් බලන්නක තකනැ තිලා යනවා ති අපිට තිෙන්නේ ආපානයේ අවධහනය ඉන්න. අපි ඒක අවධහනින් ඉන්නවා හැබැයි අරමුණ ගැන හොයන්න යනක වැඩිුණත් සමාධ පතර න මේ පස පැත්තර බවෙනක් යතිදී පොඩ්ඩක් අපි ඇතර මුලද ෝ වච්චර තේරෙන්නෑ මුලද අපිට තියෙන්නේ අීතරයනයකලක්වල ආනාගරයනයක කලක්කවලා හිත විසිරයක වලක් කලලා අන්ම. මටහන අඩදාගන්නක හස් මරැල්ල පාචල කොහොම හෝ ර්තමානය සිහ රඳෝගන්න එකයි මුලදී උත්සාහන්තවෙන්. පස්සේ පසෙේ තමයි ටිකටික මේ අපේ අප එනම්ඹොම අනුව තමයි තේරණය වෙන්නේ ඒකාග්‍රතාවය මුල් වීගෙනද අප ගිය නැත්තං අරමුුණ විශ්ලේෂණය කිරීමද මුල්වේගෙන ගිය කියලා. ඒේතකොට යැබැෝ හදල ගන්න පුළුවන් එක චර බැරැරුන්තත්වයක්ක් නැහැ. කෙසේ නමුත් ආනාපාන සතියේදී සමතය පැත්තිෙන් යනකොට අර වගේ ආලෝක සභාවයක්. ඇ ය නිමිත්තක් පහලවවෙන්න පුළුවන් අපි කියනවා ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. එතකොට ඇතන් කද උන්නාාව සූනකට තාව නමකුත් කියනවා උදගානනිිත්ත කෙෙමත් කියන. ඒකන අප මේ කර්මස්ථානයෙන්ම නිකක් මතුවලවා යමක්ෂේ නිමිති සභාවයක්. ඒක වර්ධනය වෙලා වර්ධනලා ආලෝක සභහයක් විදිහට එක ත ප්‍රභහසර වෙලා ඇවිල්ලා එබන්ධ ආලෝක සභාවයක් මතු වඋන්නොත්. පච්චිකල අපි ගැබර සමාධක යන්න ලුවන් අර්ටන සසාමාධික යන්න පුුව දැන් එහෙම දෙයක් ස්වාභාහිකොමතුවන්න නොදී කසිනයක දී වෙනස් විදිහට යන්න. සිනයකදි කසින මණ්ඩලය දිහා බලාගෙන හෝ හමනත්ත අපි පුළුවන් කායික වශයෙන් තියන අප කොටස් න අප කොටස්තික කටස්තිස් දෙක අප අරමුණු කරගෙනන්නකොට මේ කොටස්වලින් අපිට ඔන්නන් වර්ණයක් කුකහා ගන්න පුළුව. උදන ක වශෙන් අපිම අපි ෙ සරමුණුරන්න න්න තික රුණු කරන්න ද යෝකින්. නීල කසිනයක් නිල් පාටක් අපිට ඔන්නම් ගන්න පුුව. නැතන් අපිහි තන්න ඇටසකිල් අරමුණු කරන්න ඉන්න. එතැති ඔන්නන් සුදු පාටක් ඔන්න ගන්න පුළුව. ඇති ඒ වර්ණ වර්ණ පැත්. ඒවගේම කයම පාච්චි කල්ලා ඕනනම් දහතු ගන්න පුළුව. දහතු පැත්තර කද අපිදමු තද ගතියක් අපි අරමුණු කරන්න ඉන්නවා. මේ ඇ සැකිල්ල දතන් නියපතු එමරමුණ කරන්න ත ඕන්න අපිට පුළුවන් පටිකසිනයක් ගන්න. ඒේගේ කයම පාච්ි කල්ල කසින ගන්න පුළුව. ඒදිටඒ කසිනයක් මතුකර ගත්තොත් වරන්න අපි වරණකසිනයක්ාවකලා අපිතුම පිල්ලයාගේ අරමුණු කරගගේ නන්න රතු පාටි හිතට වැටහෙනෝ. එතකොට අපි ගන්න ඔන්න පිත්ම ලෝ හිත කසිනේ. එට ැ ඒ රතුපාට අපි මෙහමමාරමුණු කරගෙන ඉන්නකට න්නනකට නවත නැවතේ අරමුණට හිත නංවන්නකට නිකක් මුලු ප්‍රදේශයම රතුපාට වෙලා කසින මණඩ්ලයක ස්වභාවේ අපිට පේන්න ගන්න. තිය තනිකරින් සමත සමතයක් මේ කර කරන්න හි තකොට පැති දෙක්. ඉතින් අපි ඊට වඩා දැන්නන වඩක්්‍ය අපිට පරිසම කරන්නත්වනේ ඒකන්නේ හාවටිගේාවට කසින වඩන්න ගියත් නිකං ඔල්ල වුල්ලන්න පුළුව එනිසා පොඩ්ඩක් පරිස්සමි කසි නඩලප පාචකනගේ විදිහට නැත්තන් අරවගේ කොටස්තිස් දෙෙ ක රහහායානගේ විදිහට කොටස් ස් දෙකින් අපි වර්න්නේය උහගන්න නන්ගේ විදිහට එම නැත්තං දහතු දක්ෂණය මතු කරගන්න නගේ විදිහට. ඒ ඒක ඒ අනුරූප අපි ඒ පතිදි පරිසමේ හැඳල් කරන්නවාගේ හිට පස්සේ අපට අනුරූපව ඒ ඒක හොඳට තහවරුවනකං ඒම ඒකටම ඒකටම හිත නංවල තහවරුණට පස්සේ තමයි අප තවතව පතුරෝල එකැමුරට යන්න පුළුව තිය නිසා අපි සාමාන්‍යෙන් මෙහිදී කසින පැතර දන්න හැ අපි අනාපාන සතිය පම්බි මෙැකිරීම වගේ දේවල් වලින් අර මොකද ඒ වැද්දි එන්න මේ බාහිර බාධාවන් අඩුයි . භාවනාව රහා එන්න තියෙන අවහිරතා අඩුයි ව්‍යාකූලතා අඩුයි මේවා මේ සරල්ල කර්මස්ථනකින් පටන් ගත්තාව ස්වා මෙන් වහන් සතුන්ගෙන ප්‍රශ්නය චරිතානුව භාවනාව භාවනාව උපයෝගී කර ගන්නා අයුරු පැහැදලි කර දෙන්න හෝ ඒකෙතිැ චරිතාානුකූලව තැ ඇතරම අපි මෙම කේතැහහි අපි හැමෝගම එක අවස්ථාව එක චරිතමතුවයෙනවා තිීනිසා ඒ අවස්ථානුකූලව අපිට එකක හ හ න්න ුව දහ කශෙන් අපිතම අපිට හොටම කේන්ති හිල්ල.ඒ කේන්තිගේ අවස්ථාවකද අප පටම ආනාපාන සති වඩන්න ගයාට චර සාත්්‍ය වෙනක් නෑ. තිේවෙලාද එකක් තමයි අපිට ඔන්නම් සක්මනට යන්න පුළුව. සක්මට ගෙල්ල අප පුරුදු විදිර සක්මන් කනු. තොරට අපිනිකාර. පරිසරයටට අපේ නර වැඩි ශක්තිය මුදාහැරීමත් නැතම් පරිසරට හො බඳවීමක්. ඒ හරහා අපේ තීචේ ආවේ ගශීලී ගතිය පහවයනවා. ඒ හි ොඩත් තැ පත් පට ගන්න. තිය නිසා ඒ ඒ හෙකු පක්කම එතකො හිතන්න දැන් අයි අපේ සක්මනේ නැවතනැවත යෙදෙනකොට හිතායිත් මධ්‍යස්ත වනාානං. හිට පස්සෙඔන්න ඇවෙල්ලා එකෝ අපට සාමාන්‍යය ගැඹපුරකට සත්ම සක්මන හරමයන්න පුළුවන්. එහම නැත්තං වාඩිවෙලා මේ ආනපාන සති ට ොනදයක් කරන්න පුළමකද හිත මද්‍යස්ත වඋුණා. ඒවගේමයි හිතන්න ඕෝන නම් හත ුගක් කැ දේශ හ හ ොන්න පුළුව. ටික් ්‍ර වඩනකො ති පිහිතම හිතා අයිත් ොන්න මද්‍යස්තුන. එතකටන් අයන්න පුලුවන් ආනපන් සදිවයි අර්මස්ථනයට හි ඒක කියන්න අපේ හිත දේශ බරි වෙලා එන්නකට එක පාටර වගේ කර්මස්ථානයක් ගන්න වෙනුවට ඒ වගේ උපක්්‍රම ශීලිව යමක් අනු ගමනි කරන්න පුළුවන්. හිතු අපි අපේ හිතහොගේ රාග බරිතවලලා හොදටමදැන්ක් රාගේ රත්වෙල දැවෙන. ඒේවෙලා වෙදි අපි එක පාට්ටම ආනාපන් සති වඩ ගා ත්ක ව ක්න ේ ද ඔන්න අපි ආස බයයක් වන්න පුළුව. රම ාන රග එක පොඩක්වොන්නන් යිටම හිතවය මු කල්ලා කොටස් වලට අව දහනයමු කල්ල නිකංර රාගරත්තවෙච්ච හිත හයි සසුම් කරගන්න. අයි මැදර ගන්න. මද්‍යස්ත කරගන්න මද්‍යස්ත කරගත්තර පසේ න පන්සතිට දන්න පුළුවන්. ඒේනිසා අපේ චරිතාානුකූලව වෙනස්වේනවාැනෙ. තැන් ඇතැම් කෙනෙක් ඇත්තනම බොහොම රාගර් ජරිතය. ීතකොට ඉතින් අර තාම සතිය දියන ලත්න හකටති අසු කරමස්ථානයක් මුල මූලිකරග ගයාටමක් නෑ. ැයිඒති ඒෙත් ස මාව දැනගන්න නෙ මතිනි අදස්සන අප අපිට කය ගැන දවේශය ඇතිවෙන තාක් අසුබෙවලන්නකව එකක වැරදි. එහෙම අපේ මත්තු වෙලා තියන රාගය දුරුවෙලා මේ මනස සසුන්ගෙනකම් මනස මධ්‍යස්ත වෙනකං කරටකමක් නෑ. ඒවගේමයි අපි තුන් හොඳටම දවේශ චරිතයක් නම් පොඩ්ඩට ප්‍රහයනෙක් නම් මයිතුව භහානාටියයක් කරටකක් නෑ එතකට අයිත්න්න මනස සසුන්ගෙන මධ්‍යස්ත වන එත දම් සිට් න දන්න පුුව. ඒ හැර අවතයන්නේ ඉතින් අප හතර ඉති අපි හතා කරනවා මරනාා නුස්සතිය අ සුභය බුද්ධානුස්සතිය මෛත්‍රීය ඉති ඔය හර අපි මොකක් දෙේට කියනවා මේ චතුරාරක්ක භාාවනාවශෙන් චතුරාක්ක භවනවා අපිට වඩල තියනෙකි නරකක් නැහැ මොකද ඒ තුළින් අප හිතර වමනා කරන භහවනට සුදුසු පරිසය හිේ හදාගන්න පහසුවර. තැ අප හිතට එච්චර සතුටක් නෑ හරිම ඇලිමෑලි ල්ලා කිසිම. බහනා කරන්න හිතෙන් නෑ ඔන්නවගේ අස්ාව ඔන්න බද්ානුසතතියක් අපිටම අපි ස්‍රද්ාව හැයි යන බුද්ධන සිති වගේ කරමස්ථනයක් ඇතෙද හොඳයි හිත අයිත් නිකක් සංසුන්වෙලා ොහොම මේ සතුටක් ඇතිවෙලා ප්‍රසන්න වෙලා න හිට පස න්න නා පන් සතිවඩන්න පහසුයි ඒ හැර අපි කි උනන්දුවක් නෑ ඉතිද ඔන්න මරණා නුසතතියක් වගේ එකකින් ඒ උනන්දුව වූමනාව මේක තැන් කරන්න ඕන කියන හැඟීම පොඩක් ඇති කරල දෙනවා ඒය නිසා එබන්ද අපේම හිතේ ඇති වෙන විධාකාර චිත්ත මට්ටන් අනුව ඒ කර්මස්ථාන තෝරගතර වරදක් නෑ. අවසරයි මේ කාටත් ප්‍රයෝජනවත්වන ඇති කියල ප්‍රශ්නයහන්නේ එ සක්මම් භාවනාවේදී දැන් අපි සක්මන් කරත්ද සක්මන් මල්ුවේ අපි වම දකුණාද වසයෙන් බල්ලා අපි විලුම්ඹට ලේවකට කොට්ටේ කියන ප්‍රදේශවලට හිතවම් කරමින් සක්මන් කිරීමේදී. වැඩියෙන්ම දැනෙන්නේ විළුම්බයි ම කොට්ටයකින් ප්‍රදේශේ ස්පාර්ශය. ේවකය කියන ප්‍රදේශේ ස්පර්ශය ටිකක් දැනනෝ මදි. හම එත්තකොටට සමහර වෙලාවට එක දැනෙනවා. තන්දි මට හිතෙනවාමක සතිය මධික අධ්‍යහමනන්නම් මේ පොවෙතයට ප්‍රශ්ඥාධ කිය. ඒමහර වෙලාවට දැනට සමහල්ලට දැන නැත්තෙත් කියලා එතකොටමට දැනගන්න ඕන ඒ සතියේ මධිකමක්ද එහම නැත්නම්ම වැඩියම් බරයන්නේ විලබටයි කොට්ටයකෙන් ප්‍රදේශටයි නිසාද කියල මට හිතුන හෙමයි. හ. ඇතන සන්සර අපේ කොහමත් ැන් සුපති්චි පාද නැහැනිටේ තියනෙ මැදදම් පොඩක් වක්ක්‍රවෙලා තියෙන. ඒේ නිසා මුළලු පාදමුල යටිපතුලම ප පොවේ පර්ෂවන නැහැ. ශේෙම ල යි කොට ප්‍රදේ ග ික තම ති පර්ශය ව ති ේවගේ යමකි කොටසක් උඩ මයිරැදිල යෙ ැි වැලිොලුවක හමක්ම කන්න වැලික තට සමහට ස්පර්ශවනයක දැන්න පුළුවන් හැයි මේගේ තැක අපි සක්මන් කරදදි මොගක්ලටේ ලේවගේ ප්‍රදේශ එච්චර දැනන්න නැහැ. ති අපි දැන් සාමාන්‍යෙන් භාවනාකමටහනක් පටන්ගනිද්දී ප්‍රකට තැනින්තය පටන්ගන්න අ හොඳ මේ ප්‍රකාශයක් තියෙනවා යතාකටන් විපසන අභිනිිවේසෝ කියලා එක කැනේ යමස් යම්සිි ප්‍රකටා අරම්මයකින් පපසනනාට බැස ගන්න. එතකොට මොක්කරරි ප්‍රකට කර්මස්ථනය දැන් පිතම දන්ස්වාලන් හසට තදගතයක් දනවා වෙනබේ. ඒක අරමුණක් කරගන්න පුළුවන් ඉස්සල සහ පිටෝගන්න. අති තටානාගතරයන්න ඇතුව මේ වර්තමාය සිහි රඳෝගන්න එක අරමුණක් කර ගන්නවා. ඊට පස්සේ තව තව සිහය දියුණු න්න දියුණු වෙන්න හර තමන්ට කලින් නොදනිච්ච දේවල් තේරෙන්න්න පටන්ගන්. අැනින් ැහැගත් හැයි සතිය තීවරවෙන්න තරවෙන්න තවතාව නොදනිච්ච දවල්ල අපිට තරන්න ගන්න. එතකොට සමහලාට ලේවගේ ප්‍රේශයේ සියුම් දැනීමම්ටිකක් දැනන්න පුළුවන් මොකද අපි මුල ිච්ච සතිමට නෙේ දැන්තයන දැන් ට ොහම සියුම් සතික් අපි ගවතයවා. එබඳ සතියකට මේටික හසුවෙන්න පුළුවන්. තිය නිසා වැරද්දක් නැහැැ මුල් අවස්ථාවදී අපිට විළුම්බේ වැඩියෙන් දැනුනාය කියන එකේ වැරදක් නහැසා වන්නවාස.ඉළඟට පර්යංක භාවනාවදී අප. ඉස්සෙල්ලම අපිට පරිසරයට හිත යොමු කල්ලා කයට හිතයොමු කරලා කයි තියෙන වේදනාවාලම් බලලා අපි ගත මූලිකාරමුණට හිත යොමු කරලා ඊට පස්සේ අපි මූලිකාරමුණ අපිට නොදනී ගිහිල්ල එක පාටම කයි ස්වභාවයන් පෙන්න්න පටන් ගන්නවා. ඊට පස්සෙ මේ කයි ස්වභාවයන් එන වේගය වැඩි වැඩිවෙන නිසා ඒවා විමර්ශනය කරගන්න තරයි. වෙලාවක් මදි බව පේනවා ඒක යන ඒ වෙලාවට ඒක ඒක පෙනනවත් එක් කළ එතනින් අපි දැගේ උදහන්යක් පසංගත්තොත් අපිට ආශවාස ප්‍රශවාසය අ්‍යන්තරේ පෙනහළුවල ක්‍රාකාරිත්වය පේන ැ කියමුක පෙනහළුවල අනිත්‍ය ලක්ෂණය බලන්න යනකොට ඊට පස්සේ ඊට අතරව තවක්මාවගේ කක් ඉදිරි පත්වෙන. ඒ එහෙම වෙන්නේ ඒත් සතිී මධිකමක් ඇත නෑ නෑසමෙන ඇතරම දැන් අපි ඇතන්දී පෙනහලු අක්මාව ආමාශයහිම කියලා නම් කරන්න පවා යන්න එක සුදුසන හෑ. හෙර අපි පේන පේනක බලන. ච්ර. ය පේන පේන එක ඒන අප දැන් අපි ඕවන් නම් කරගෙන මේ අරකද මේ දිගල් කල්පනාගරන්නකතු තරද. මෙතන්දිී ඇතර මේ අපේගාව මුලින් තිබිච්ච සාමාන්‍ය සම්මුති සංඥා ඔක්කොම ගිලිහි න්න න්න. ඒ ඔක්කම අප පෙන් ඇත්තෙන. ඒ වෙනුවට ොහොම අතිශය සූක්ෂම දහතු මට්ටමක දෙයක් අපි සාමනි කට පරමාර්ත මට්ටම කියලා එබඳ පරමාර්ත මට්ටමක දෙයක් තම අපේ විපස්සනාව අපි හසු කරගන්න ඕනි දේනිසා අපි පටන්ගන්නවා පේ හොඳයට කායට අධහන යොමුකරගෙන ටස ඒවිදිට අදානයම කරින් ඉන්නද අපි තු දැන්සාමන් වහස පින්බිීම හැකි පේන. පිම්බි ැලීම කියන එකත් මුල් මට්ටමේද සම්මතියක් පින්බීමක් හැකිලීමක්කිලති අපි බලනෝ ඒකෙ ඔන්න මුල මැග බල නොයිට පසේ හොම බල බලඉන්න ඔන්න එතන පින්බිීමක්න මේ අන්තිම බලහට පින්බීම් ප්‍රසක්තිය. එක හැලිීමක්නේ හැකිලීම් රැක්තියන.ටස උත්සාහන්ද වෙන පුළුවන්ද මට මෙත අපි දැන් අපිට තේරන පින්බිම් දයක් මේ දහයම එකක්මට හසු කරගන්න පුළුවන්.ඒතින් බලොන් අපි අර අප සතිය තිවුණ රීමක්න මෙතැන වෙන්නේ. තරේ සතිය තිියුණු සතියකරතමයි හැබ වෙන්නේ හරපුංචි පුංචි පිම්බිම් දහයක්වේනවා ඒ එක එකක් ඇතිලාන තෙලායන එකක් ඇතිලන තෙලයනවා. පුංි පුචි හැකිලීමමුත් දහයත් නවා ඒකක් ඇතිලා තලලානවා. තින් අපිට අරක පින්බිීම ද හැකිලීමද කිය හිතාගන්නවත් වෙලාක් නැෑ. ම අද ංචිංවේදනාටිකත්තයවා ඒවා ඇතිවීම ඇතිවීමම් ප්‍රවාහෙක ලක්වෙන ැන් එතකට අර පිින්බීම හැකිලීම කියනේ වෙනස්කම ප පිට දුරවෙලාගේ හිල්ලා අපි එතැටින් අවධන තියගනින්නවා විතරයි එතැදී පොඩිම් කද්දෝ සංහේ සංවධනවත්්‍යයනවා මොකද්දෝ හැ මේ ේදනවත්තේනවා ඒක ඇතිවීම ැතිවීමක් විතරක් බලාගන්න පිට ආකාශ තියන. දැන් ආනාපානත විදිීම සිද්ද වවා. කයි දන ඕනම හතු සභාවයක් ඔයවගේීම තමයි. කට අපි හර්දස් පන්නන්නේ ගත්ත තේවගේීම හි ඒවස්ථාවදී අපි අර මේක දැ ොම්වෙලා තේනෙ හරදේවස්තුූටද පෙන හළුුවටද කිය ඔක් ඔක්කම ඉංකර තියනෙ ඔක්කම ංකල හිතට ඒ හැතිබින් ඇැතිවන් ප්‍රවාහේම දැකගන්න අවස්ථාව සලසන්නයි තියන්නේෙ ති සාමන් හස කිවෝවගේ මේක බලන්න බැරි තරම් වේගෙන් අතිප සිද්ධන ව තරෙනවා මුොලද අපිට තේරනාටක මේ හෙමිින් වගේ කියලා පස පසේ තවතාව සතිය සියුම්වෙන්න සියුම්වෙන්න තේර නොගන්න මේක පුතුමා කාර වේගකින් සිද්ධවෙ. ඒකම තමයි ඇතරම ය නිත්ත පත්තරටහම යන්න අපට උදවේ ද මේක නිමිත් ගන්න බැහැ. එච්චරට හරිම වේගවත් ඇ අපි බලන් ඉන්න කොහොමද මේ විච්චර වේකින් වෙන්නි බොහොම සියුම් සතියකින් බලාගෙන න්නවා චර අපි කරන්න පුලුව ඒය ඇතර නිරන්තරයෙන් අපට පෙන්න්න හැයි ඇවීම් ැතිවීම සභාවයක් ඒඒක පෙන්න පෙන්න්න ඉන්ද දී තමයි අපට අපි ගැෙන. ඕ අනිත්‍ය ක්ෂණ දැඟව අපිට ප්‍රකට වෙන්නේ අනිත්්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ඒක සෑහෙන මට්ටමකදේ හිත්තට මේක නිමිති ගන්න බැරි වෙන නිමිතිගන්න බැරිවිෙන අවස්ථාවති මේ අරමුණ අරමන්නේ තිමිච්යේ රස නැත අරමුණේ ලක්ෂණ අපිට පේ නෑදෑ දැනිම් මොකක්දෝ එකක් සිද්ධ වෙනවා අපිට වෙන්වෙන් වශයෙන් දැකගන්න බෑ අපි සාමනකන ගොජයක් කියලා ැ ඔොක්කොම නික ර ලක්් එකක් කියලකැ අන්නේගේ සභාවයක් බවට පත්තලා මොක්දය එකත් යෙනවා දැ හැයි ටකම්ි ඇතරෙන නික හේ බලගන්නට වෙන්නට දීලා. අපිඒයාගගේ දුරස්ථ වනා පස්ද මේක නිමිති ගන්න බැහමක මේක යන කලින් දැක්කවගේ ලස්සනක් කලින් දැක්වගේ වෙන්වෙන් වශයෙන් දැ නීම කරන්න මාර චර දම් මේ එක වේගවාත් ති මෙතනින් තයි පොඩ්ඩ පොඩ්ඩ නිබිදාවක්හම රහායවිල්ලා ටිග අත හැරිලා ඒ ලස්සටඒ සකස්වෙලා එන්න ගන්න ඔය හරහා තමයි ඒද අපි ඒකට දන් අපි කරන්න ඕන දන්න ප්‍රමාණය අඩුකරන එක නැහැසාවිෙනස් එහෙම ඉන්නයි තියෙන්නේ අපි අඩු කරන්න වශ නැහ ඒ ඒක අපි අඩු කරන්නත් බැහන බ්දුගන්න බැහැන අපිට ාව පාලයෙන් තොරයි ඒ පැත්ෙන් තමයි අයකනෙ කෙනෙකුට ඔය බොහොම සීග්‍රවශයෙන් සිද්ධ වෙන ඒ අනිත්ත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන් තවත් කෙනෙකුට මේක මහා වේගෙන් සිද්ධ වෙනවා මෙතන මහා දුක් තියෙන්නේ මහා පිලීමක් මෙතන තියන්නේ කියලා දුක් ලක්ෂණ ප්‍රකට වෙන්න පුළුව තත් කෙන්නේෙකොට මෙතන තියන්නේ මේ මට පාලනයක් කරන්න බැහැ තින්නේ යන යෑම කැන මගේ ම කොච්චර උත්සාහරන් මේ නවති නෑ. එතකටන්න ආත් ලක්ෂය පටන මගේ පාලින් තොරයි මේ සිදුවීම කියලාන්න අනාත්ම ලක්‍ෂණය කටනවා තිෙනිසා අපට අපිට මොකක් ප්‍රකට වේද කියලවත් අපිතු කියන්න බෑ මුලද. අපි තියෙනෙ අට පෙන්නගෙනද පෙන්ාගෙන සිටීම පමණයි අප පත්තිෙන් කරන්න පුළුවන් එක නැවත නැවත අප සිද්ධහට වවෙන්න ඉඩදීලා අපේක දි හාහොඳට නිරක්ෂණය කරම නින්නවා අපි ඇතුළේ අභ්‍යන්තරික වශයෙන් ට්‍රීලක්ෂණයෙන් එක තලක්ෂණය මත් වැඩෙනවා එකින් යම් එකක් ප්‍රබල වශයෙන් වැඩෙන පි දරම මර දහ දන්නේ අපේ හදුලෙන් අවසනයි දෙහ පුංචි කාරණයක ගැනෙ බොහෝ වෙලාට දෙැම් භාවනා කරනකොට සමත විපස්සන කියනකේදී. හමයි ආනාපානසති භාවනාවන් ඔය දෙකට මන්ට පුළුවන් පුළ පුරුවන් සසාස කොට අනපනසිති බාවන හුස්ම ගෙන අවධානය ියමකරගෙන ඉන්නකොට නොදැනීගිහිෙල්ලා අවසානිද ආලෝකන නිිත්තක් කෙනකට පේට පුලන් තුළන් එතකොට ඒ කසින භාවනක් වෙනවද එතකොටද කසිනකත් ඒන දරමුණු කරන්න මකරේ ආෝකන මිත්ත න කසිනවාහිනස එහෙම ගන්න හැ සාමාන ආනාපානින් යන්දදි අනාපානයම නිමිත් හදර දෙෙනවේ ොට නාපානයෙන් මේ උමනා කරන නිමිත සභාවයක් සධිපත්තගෙන මේ කතා කරන්නේ සමත පැත්ත ගැන ඒ යොමනා කරන සමත නිමිත් අනාපානය හරහාම ප්‍රමාණකුල සකස් වෙන. එතකට අපිට ආයි කසියක් වශය නැහැඇතන්දි. ඒ එ අත්දෙකමක් නිසා මෙහාන තකට ඇද ඒ භාවනා කරමින් ඉන්න විට කිසිවක් නොදනය ගිහින් ඔහුට ආලෝක නෙමිත්තක් පලනයට පස්සේ ය ඉතාමත්මසිවුම්වට පටන් ගන තීවුර වෙලා ඒත් තුළ රැඳීන් දීමෙන් ඒක සමතයක් දේතකුට ම එතකොට විපස්සනාවක් නෙවී එතකොට නිසාමාන්‍යය සමත කියනෙ ලෞකි කනේ හෙමයි. සමත පැත්තෙන් වේ ප්‍රම ්‍යාන වගේ දිහා ත්වක යන්න එතිකුට ඒවා පිරිහෙනයවා. එම එතිකුට ඒ පුද්ජලයාට ඒ බාහන වැඩ වඩලලා ප්‍රයෝජනයක් නෑෙල හිතන දක මකක් එතකොට ඉති හට හොගේ අරමුණ තර සමත භානාව හරමුණ තමයි තින් ත කාග්‍රතාවේ සමමාදිය දියුණ කරගන්න එක ඉතින් විපස්සනට හැරෙන් නොනටන්ග ඒ ඒගේ දකින කියන කොහමද දැව හදර මුලින් සඳහකරේ. අද පොඩි තැම් පටන්ගතම අතර මං වෙන්න කියලා කිය ග ටහම අතරමංනී කවරදැ අපි හොත්තම සනස භාාවනගද මෙන්න මෙහම ද ට දන හට ම ොක්ද යුත් ේ අපේ හවොත් බදු ෙකට දියුතු පිතු මක්ද දැන් න්න තත්වේ සල හගන්න නිසාහස මකක්ද ද ැඩිය කර්මස්ථනය මොකද දැන්ට තියෙන අදැකව ොක්ද.ඒ අදක මනුව තමයිට වස්සේ. අවිදි අදකිකම කියනකො ඒයට ආලෝකනමිත්තක්වයෙනවා ඒ ඒක දිහාපලාහිනවා. එතනින් හට යන්න තේරෙ නැත්තං අපි මොකදියයුතු උපදේශේ. එම ඒආලෝකනමිත්ත මුලද එකතමමුකේ මුලදි නිං කටින උගනමිත්ත කියලා ඒ සාම්‍යෙන් ආපුකං චායාවක් වගේයක් තාම හැබයි ඒකෙන් ගැඹරකට යන්න තරම් හැකවක් නැයාට. ඒක අපි යාදිහා බලන්න ගිහාමත් ඒක නොපිණියයනවා සමහල්ලාට ඕෝමනාව ඉගන්න ඒට වැඩි දැඩිය අවධානේදී ඒ නිසා අපිට තාමත් ති හේතු නිසානය ෝක සකස්තුනේ අප ඒකාග්‍රතාවය නිසා සමාධය වඩීම නිසාව අර් පෙන්න්න ගත්තේ හැත්ේ ඒ දිහරනකුත් මේ අමතකෙන පිට හි මේක දැම බල නැව අප මේකම වඩන අනාපානෙම වඩන. අනාපානය වන්නටන්න ටිකටි හවරවෙන්න ගන්න. අලෝක ලෝක හවරවෙන්න ගන්න යා හොඳට නික් ඕක වෙන්නේ. ඇන නාසිකග්‍ර දිහාන බලාගෙන වගේම් අප අවධාන නාසිකග්‍ර ප්‍රදේශීතියාගරන අප ආනාපානය වඩන්නේ අපේ අවධන සාමාන්‍ය තින මෙට මේවාගේ හරික යොමු වෙලා ඇති මේහහි කියලා හිතන්නකෝ අඩ ලක බහය පහල වුනේ හස මේකනය ික ික ටි ටි මේ කිට්ටුවට එන්න ගන්නවා. ගාන්ට මේ අපේ ආනාපානයයි මේ නිමිත් අයි එකල් සමපාතු වෙන් ගන්න. එතෙක් අපි වෙසන්න ඕනේ. එතක එක දිහ බලන්න ිහිලා දේරුමක්නෑන ඉතින් ඔොතන ොඩක් කට කන්නෙනවා ති එකැන බලන්න ගිහිල්ලා එක. හෙමතුලවා කන මේ බලන්න හිල්වන්න ඇති වෙල්ලාති අයි මුලට හිලායි වඩලලා තවන තයි තම තේරුම් ගන්නන්නේ මේ බලන්න ගයොත්මට වැඩේ වරදිනවා එහිද බලන්න සුසු හැ ම තවටිකක් මේ කෝ වඩන්න ඕන්නේේ ආනාපානේ මින් ඕන කියලා තේරුම්ගන්න ටසන්නේ එකැවෙල්ලා හොට මේකත්ක සමපාත වෙනවා එතක ටයි අමුතුවයෙන් බලන්න කියලයක්ක් නැහ. මකද අපේ ඇහැ වාහල තිබුණට අපේ අධනය මලා තියන්නේෙ දැන් හුස්මරල්ලට ඒ හුස්මරල්ලත් එක්කා අර නිිත දැන් හොඳ සමා වෙලා දැන්ඒක නිකං ඒක සමවෙලා තියන්නේ එකම තලේ තියෙන්නේ. එෙතකොට ඉබේ බැලනෝඒක දිහාට එබේ බැදදිීමම දැන්ඒක හොඳට ප්‍රභාශර වෙලාතියෙන්නේ. එතකොට ඒ පුද්ගලයා ප්‍රභාසර වෝ ආලෝක නිමිත්ත දෙසම බලාසිටීමේ සිත අරන්ගත වමනි වෙන්නේ ඒරම එතකොට ඒ දිහාා තත්යක් ඒ එක පාට දෙහන න්න හ. දහනමටමට යන්න ඒක පිින් දවලට පිහග මිත්තකල කිය අ මුලින්තිම උදගහන මිත්ත පස්සෙේ හොඳට ප්‍රභාශර වනතේ පයෝකට කියනවා පිභගනි මිත්තක් කියලා. ඒක තමයි කැනේ සාමානක උපචාර සමාදී කල ැනව මටමට. උපචාර සම මටම තවදැම් පවත්වන්නන්නේ උපාර සහමිමටම හොඳට පවත් අදිි පවත්දි මයි ඒක තවතව එක්ක ප්‍රභාෂර වෙලාල්ලා දැ හොඳට අපේ හිත ඒකට නැංවෙන්න පටන්ඇල්ලා. අපි හරි ඕක කිය ඉද්‍ර සමාව හම කතා කරනව ඉද්‍ර ධර්මහගෙන කතා කන්නනවන ඉන්ද්‍ර ධර්මල ලස්සට ෝක සමබර න්න. අපි ඕන්ට අදම් බැලුවත් වැඩ හරියන්නේ. අපි අහක බලං හිටියත් හරයන්න. හරිම කක් නිින්ද ගියත් ඉතින් හරිියන්න ති ඔ ය ඉන්ද්‍රී සමතාවය ගන්න නැවත නැවත කරන්න මහල ෝග හබලහිද නින්ද. එතෝට වීර මදි වැඩ වීර ධාන ගොත් ෝක එක්ෝ හි ිසිරවා. ඒ ඔක්කම සමබර් කරන මේ ලස්සට හිමීට බලාගෙන ඉදදිීත මයින්න මේකත් එක්ක නිකං එක ඇතුළට කින්දාා බැසීමක් ගිලා බැසීමක් වගේදයක් වීම තමයින් අආර්පනා ගත වුණා කියලා ඒකට සංඥාවක් වශින් දැනගන්න සලකුණනක් අරපනට දැන්තමයි අරපනාට ගී කියලා සලකනක් වශයෙන්මතුව අන්න්‍යවස්ථාාවයි දැේ ආර්පනා කියන ඒ වචන දන්නැති කෙකට මේ ඒදකට යන් සිදධයක් ව සිදධියයක්ෙන අපි නිකන් වතුර ගිලුණනවාගේ ගතියක් ඒ තුළට ගියාවගේ ගතියක්. සිද වෙනවා අතර අන්න තේනවා මේ අර තිබුණන සමාදීට වඩදන් ඇඹරට ගියා කියලාඇතන තේරඒ පාට්ම දැන් මේ මොහට සමාදද මො දෙහන දෙ කියලවත් තේරෙන්න්න හැ මලදී කෙනෙකොට ආපහ ඉතන්නක ඇස්ටක පියග නත්්ක ඔඩුක තියාගත්තකම අලෝකය කියෙ ඒ තත්තේ කලින් ප්‍රගුණ කල තියන් චෂනකෝ යන්ඩපුළුවන් ද ම හිතන්න තැන් ආනාපාන සතේ වඩද්දී මුල්කාලයෝක මතු වන්නවත් නෑ පස පසෙ වඩන්න වඩන්න තමයි අර මාද ියන දතම ක ඉන්නගන්න. පස්සෙ පස්සේ දැන් ආවාඩිවෙච්ච ගමන් ගන්න එකගන්නගන්න. අන්නගේ තමයි බහනාව වැඩෙන්න්නේ මුල්කාල දැ මේ සමතය පැත් තනිකරමතා කරන්නේ. එතන්දදි මුල්කාලයෝක තිබනනහ පස පසුන හින විනඩ හතරිස් පාක මේ එක මතු වන නස ප ාගකින් දැන් මේක න වන නඩරි පහලක ගෙන පසේ වන විනාඩි පහයනකට ොන්න එක කවිල්ලා. ටස් දැ දන්නවට කොම මේක දැන්කතක කටියුතු කරන්න කහොමතික දැන්ට අදහිම් තයෙනවන. එ එකකට තමයි න්න පාචි කල පි ගමර ැන්න පුලුව. තුර දැන්ේ සමත භාවනාව එකකොට සක්නවේ හඒ සමත භාවන ප්‍රමධ්‍යන තිද්‍යන තියද්‍ය චතුත ද්‍ය ම ඒ තත්ත්වේ දි්‍යහාන වලට නො ගිහිල්ලා ආනාපානසති කොහොමද විපසනාවක් කැරීට කරගන්න පුලුවන් සත ආාපනසතීම සයිනාසේ මේ අහල ඇති දස ආකාරෙන් ආනාපාන සති විස්ත්‍රර කනුවානි ස්ටප්ස් දාසයකින් පෙන්නවා ැන් ආනාපානසති සූත්‍රේ කිය මජිමිනිකායේ සූත්‍රයඇතිී. ඒහැරුණ හම වත් ට්‍ර ගනාවකම මේ දසේ ආකාර පෙන් ලතින ඒ දසේ ආකාරම විතර කරන්න සති පට්ටානය. මු මුල් පිවර හර කාන පස්සන ඊ පවර හර දන පසන ල පවර හතර චිත්තාවන පසන ඒළඟ පවර හතර දම්මන පසන මේ විර ලස්සන්ට බදුහාන්දරුවෝ ක්‍රමයයක් පෙන්න්නනවා මේ විපසනාවට නංගන හැටියේ හම මේ දැඒක සාමානය පොතේ හෙම තියන අයගේ වඩදක කොහොමද කෙනෙකට ප්‍රගුණ කරගන්නට පහසු මො මන විදර මේ දැනෙ කිය . කගණට විීදදක තුරමට මේක අලගන මතද පහලුව ඇතිකට ඒ සමතයක් වැටනවා. ඇතුකොට ම මේක සමතය විපසනාවට යායතේ සමත කියනව දිාන ඒවා පිරිහෙනදේවල් ඒ ලෞගකයි. මෙහම අතමං වීමක් වගේෙනවා. ොම මේ පුද්ල රියටටම තම සට්‍රේට කරන්න හරිට ලකගත කරගන. දිසාගත කරගන්න. කොමද විපස්සනාවට. නයි මුලදී මුලද අපිට ප්ලෑන් කල කරන නවාරී. ප එක මුලද පොඩ්ඩක් කොහෙන්රරි අන පැත්ක යන්නද. ඒ මුලින්ම කියන්න පුද්ජලයාට ගොහොමරි වැඩේ කරන්න රමුණ තියාගන්නට අරමුණ කියනට සිහිය හහිටවා ප එතකොට එත ගහට ගගෙනකුට ඇවගේ ඇහකුත් ම හල අ සිහ පිහිටවීම තයි මුල් පියවර. සිහ පහිටවීම ද නාපාන සතියේද අරගේ බුදුහාන්දුරුව අර හතරාකාරකින් පෙන්නවා යන පසන පැත්ක් ආනාපාන සතිේ. පුලිම පෙන්නන්නන්නේ අ සතුවස සති සතු පස සති කියල ආස ප්‍රශවාසේ පාච්චිකන්නවා සහෙ පිටවන්න ට පස්ස පෙන්නන්නේ දීගන්වාස දීගන් අසසාමීති පජානාවය එඇවිදිට අප ඇත මදැන් අරමුණ හයනවාන අරමුණගැන හොඳ අදහන ඉන්න මේ දීග කොටද ඒග හොඳ මසිල්ලෙන්. එක ද විපසන පැත්තරම ලැබරුව එකන විපසනා කියන්නේම. නවින් අර දෙ විා සීලීව සිරක්ෂ සම්පජාන සම්පජාන සතිම සපාන පත්න තර පෙන්න්න හොදට අරුණ ගැ හොඳ චක්ෂණ සීර බලාගන හ මිු ද එතකට අන්න මේක දීග වශයෙන් කොට වශයෙන් වැටෙන්න්න ගන්නයි හත් වශය ඇතකට ආනා පරසි ග කොට දසය සපරනම් පස්සේ හගේ සිත පෙනෙන්නේ මොකුත්ම නැහ ඉගැන් ඒත් අර සාධික ත්වයක් නේද. සමාධදිගත කියනට ඩාන් තන අපිට කිය හැ හිතේ පහැදිිබවර්දන දැ නෙෙ සම්මතේදී වෙන්නේ අරමුණක්තුළට බැස ගැනීම.වි පස්සනාතිවෙන්නේ අරමුණු අත හැරීමවා. අහැරීම හොඳ ඉතින් අපට වෙන ප්‍රශ් නැත්තන් අද අපට සූම්ම කඩත් පොඩක් අවස්ථාවදන්න පුළුවන් හොඳ එ අපේ මේ මහතුර සම්බඳධලා ඉන්නවනක් ඔය පැත්තිෙන් අපිට පොඩි අවස්ථාව දෙන්න පුුවන්. අවස්සර හාමුදුරුවන්නේේ අපේ ප්‍රශ්නි කීපයක්තියෙනවා? ංනිවා යොමු කරන්න ප්‍රශ්න යොමු කරන නොන මත්ත කරනාවෙන් ආර කරනවා තෙරුවන් සරණයි ගෞරණය ස්වාමඉන් වහන්ස අද දෙදා ස්විස්්‍ය දෙසැම්බර් විසි හතරවෙනිද බ්‍රිස්්බෙන්හි දින දහයක නේවාසික භාවනා වැඩමුළුවේ ප්‍රශ්නෝත්තර වාරයේ පළවෙනි දවස. අද දවසට සිංහල මාධ්‍යෙන් කමටහන්වාර්තා හතක් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කමටහන්වාර්තා දෙකක් ලැබිලතියෙනවා. සිංහල වාර්තාතරින් පහක් භාවනාව සම්බන්ධව දෙකත් ධර්ම දේශනාව සම්බන්ධව ඉංග්‍රීසි වාර්තාතරින් දෙකම භාවනාව සම්බන්ධයි ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මම ඔබහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිනවා හොඳ මුලින්ම ඉංග්‍රීසි වාධ්‍යයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට මම ඕොමිත් රාජපක්ෂපුතාට ආරාධනා කරසිටිනවා ස අවසරයි. With respect to you, Venerable Bhante, like, Bhante, I would like to present the questions in English for today, 24th of December. Can you, can you speak louder, please? There are two questions. With respect to you, Venerable Bante, I yeah. would like to present the questions in English for today, yeah. 24th of December, 2020. There are two questions in English, um, both of which are related to the practice of meditation. The first question When I breathe deep, and hard, I am able to focus on the in breath and out breath. If I let the breathing happen at its own rate and try to observe the breath, the mind starts wandering rapidly. Hence, I have to start breathing hard again. Please advise, Venerable Bante. Yeah. the report. Yeah, I mean, it seems it's a kind of a beginner's question. So when you are <clears throat> paying attention to the breath, so for a beginner, it is difficult to keep your attention on breath so your mind may drift towards the past or the future so again and again you have to take it back so i mean can't help so this is the only way that uh, when mind distracted so once you know that it has distracted so you have to take it back so once you take it back again and again now apply your attention to the breath so basically as much as possible so you are using anapana sati this breathing uh, as your main meditation object and uh, once it is possible, you are keeping your attention on each in-breath, each out-breath. Again, assume that your mind uh, distracted. And once you aware of that, so again take it back and now again you are aware of in-breath and out-breath. Actually, you can uh, facilitate this with uh, what you call uh, using the noting. Say when in-breath happens, you can note it as in. When out-breath happens, you can note it as out. In, out. In, out. So basically, you are using this noting technique in order to uh, further facilitate this process. So, this is one method. Or else you can facilitate is using uh, counting. Say, when in breath and out breath happens, you can count it as 1, 1. When next in breath and out breath happens, you can note it as 2, 2. When next in breath and out breath happens, you can note it as 3, 3. So, likewise, you can go till maybe 10. And again, you can come back to one. So likewise, these techniques can be used in order to uh, tame the mind. Yeah, we can go to the next session. The second question is a voice clip. Dear Bhante, my name is Duleen. I am going to talk about um, my sitting meditation and the four elements. So uh, and I am also a boy. I'm in year four and I'm nine years old. First in the sitting meditation, I could feel my breath. The in breath was cold and the out breath was hot. I could feel that gap. Today it be it was big in first, it became smaller and smaller into the middle, then became big, big, big into the top, and then went smaller, smaller into the middle, and then went to the smallest, and became medium and then big. And uh, in the four elements, the first element was the ground. Uh, in the uh, starting of the meditation when i sat down the floor was hard and uh, the second element was the water element in the beginning of the meditation i washed my legs and then sat for the meditation so uh, it was all slippery so that was the water one and the water one also had saliva in my mouth. So that was another water one. Uh, and there's another one, the fire element, which is uh, uh, my in-breath is cold and my outbreath was hot. And then I have a problem in uh, in my uh, meditation. There's this problem which I have saliva in my mouth whenever i swallow it it just creates more and more i'm trying to swallow it and swallow it swallow it but it just creates more and more and then i don't get to uh, do the meditation properly can you help me with that bante thank you yeah uh, basically i mean when you are meditating, this kind of uh, I mean coming of saliva is a natural thing, so as you progress, it may disappear. For the moment, you can simply swallow it and you continue your practice. Sometimes uh, when we are meditating, certain parts of your, our, certain parts of our brain get stimulated, so it can uh, stimulate these uh, saliva glands so that saliva is coming out. So these are some initial problems we sometimes face so you can simply follow it and continue and again you don't need to th think too much about these elements for the moment you simply do your walking practice and sitting practice because first of all we need to pay attention to the say breath or your walking posture so that your mind become more and more uh, concentrated so that the mindfulness is improved and later you can recognize various element characteristics and the important thing is not that we are trying to map our experience immediately with the book knowledge, so that is not necessary. But rather, first of all, we need to uh, improve mindfulness, improve concentration, and that will help us to understand the elements slowly. So it's a kind of a natural process. You don't need to think too much about whether this is saliva, is water element, hardness is, uh, say, earth element so likewise while meditating don't try to map so bringing book knowledge into the picture while meditating is the wrong thing so don't do that so while meditating keep the mind very simple so don't bring anything from outside so keep the mind very simple well, well concentrated and as much as possible you continue a practice so that your mindfulness and concentration is improved then you can practice vipassana as well සිංහල භාෂා ්‍රශ්න පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සැටනයි ගෞරවණියය ස්වාමීන් වහන්ස මා ඔබෝහන්සේයටතේ කලක සිට භාවනා කරන්නා ඒක්මි මූල කර්මස්ථානය ලෙස මා අබාගෙන ඇත්තේ සමාහිත සිතයි වරහන් තුළ උපාදාන නොකරන සක්පන් භාවනාව මූලකර්මස්ථානය සක්මනේ මේ කෙලවර සිට අනිත් කෙලවර දක්වා ගෙනයා හැක. එහිදී විවිධ ශබ්ද ඇසුනේ. නමුත් එම ශබ්දවල විස්තර සෙවීමට සිත නැඹුරුූයේ නැත. සබ්දයට සිත ගිය බව දැනගත් වහාම සිත නැවතත් මූලකර්මස්ථානයේ පිහිටන බව දැනේ. එසේමා දැනගත්තේ නැ එසේමා දැනගන්නේ නැවත සිත මුරදු වූ සියුම් වූ තත්ත්වයට පැමිණීමණ. මෙසේ ශබ්දයන්ගෙන් බාධානොවී භාවනාව කරගෙනයා හැකිවිය. නැවත මාහට ප්‍රකට වූයේ මනෝමේ සිතුවිලි. ඒවායේ සිත පැටලී ගිය බව දැනගත් පසු නැවත මූලකර්මස්ථානයේ සිත පිහිටියේය. මෙය බොහෝ වතාවක් සිදුවිය. ඒ අතරේදී කොන්දේ වේදනාවක් දැනුනි. එය වේදනාවක් ලෙස මෙනිහි කරනවත් සමගම එය නැතිවිය. වේදනාස්කන්දේ අනිත්‍ය ලක්ෂණය බවමටම තක්විය එසේම විඤ්ඥානස්කන්ධයත් අනිත්‍ය බවත් මේ එන සියලු සිතුවිලි ඇතිවී නැතිවී යන බවත් මෙනෙහි කෙළෙමි නමුත් මා හට සිතුවිලිවෙලින් බාධා නොවන සිතක් පවත්වා ගැනීමට අවශ්‍ය විය ඒ සඳහා කායානු පත්සනාවේ සඳහන් වන පරිදි ධනහිසේ සහ යටි පතුලේ සිහිය තබාගත්තෙමි එවිට සිතුවිලි පැමිණීම සෑහෙන දුරට අඩු විය සමාහිත ත සක්මනයේදී පවත්වා ගැත හැකි බව අත්දැක්කමි. පරයංක භාවනේ සමාහිත සිත පවත්වා ගැනීම අපහසු නොවීය. ශාරීදික වේදනා වලින් වේදනා වරෙන්වර දැනුනො විට ඉරිියව් මාරු කිරීමට සිදු කළ නමුත් එයින් භාවනාව කරගෙනයාමට අපහසුවක් වූයේ නැත. භාවනාා මාර්ගයේ ඉදිරි භාවනා මාර්ගේ වැරදි ඇතොත් පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමින්. ඔබ වහන්සේ ඇතුළු සියලුම දිනාට තෙරුවන් සරණයි ගර්තාවේ අවසානයේ. හොඳ මේකන ඉතින් ලොකු දෙයක් සකස් කරන්න නැහැ කෙරග කෙරෙනවා හොඳයි එක ඇන්නේ සක්මනේදිත් හොඳට අවධහනන්නේ පවත්වලා තියෙනවා හොඳ වර්මානයසිහෙ පවත්තමින් ඒ අරමුණ එතන එතන දැනගන්න උත්චහන්තේලා තියෙනවා පරයන්කෙදිත් එඒ ආකාරයෙන්ම කටයුතු කල තියෙනවා ඉතින් අපි සාමාන්‍යෙන් අපේ හිතේ ඔය සරල වර්තමාන අරමුණක් කොච්චර දැනගන්න හැකියාවක් මුලදි නෑ හිත අතදර දනවා නාගතර දුවනො බොම වික්ෂිෂ පම සත්වයෙන්. ඒ බන්දුු හිත අපි ටිකටික ඔයවිදිහට සමාහිත කරගෙන ඒකාග්‍ර කරගෙන දියුණු ඒේගෙන යනකොට නැත්තං කීකරුවේෙන යනකොට තමයි ඒ සරල අරමුණක විවිධ පැති අපට තේරෙන ගන්න එතේ නිසා කෙරන විදිහොඳයි විශේෂිං සකස් කරන්න කියල දෙයක් නැහැ. තව බහුලි කෘතරන්න දිකට කරගෙන යන්න. දෙවන ප්‍රශ්නයෙන් තෙරුවන් සන්නයි ගෞරණය ස්වාමීන් වහන්ස. උදේ පහට සිදුකරන පර්යංක භාවනාවේදී විශාල නිදිමතත් දැනුනාා. ඇස්හැර බැලන විට අවට අයත් නිදා වැටෙන බවදුටුවා. ප්‍රයිමරි ඔබ්ජෙක් බ්‍රීධං කරන්න යාමේදී නිදිමත තවත් වැඩි වුුණා. උදේ තුනයි තිහට අවදී වූ නිසා මේ සිදුවාද ඉදිරියට මේ දියුණු කර මෙ කොතරම් ප්‍රායෝගික දැයි. යන්න ප්‍රශ්නය තව පැෑ භාගයක් වැඩිපුර නිදාගත්තුත් නිදි මත ගත්තිය නැතිවී මීට වඩක් පොල්ලිටි භාවනාවක් කළ හැකිවේ දැයි සිතමින්. ඔබ වහන්සේගේ ඕව දෙන අගේ කරමින් වර්තාවේ අවසානෙන් හොඳ අප හාමුදුරුවටිගත් නායිවාඒ හලා උන්නාසරටත් ඒ අදැ කිවීමතිේ නොවයිද ඉ හැබැ එකන කතාව ඇත්ත ති එක අපට සුවබර නින්දක් ලැබුණ නැත්තන් භහන අසාර්ථක වෙන. මොද ති කය යම් කිසි විවේකයක් ඉල්ලනවාන කයට යම් ඒ විවේකයේ ලබල දෙෙන් අවශ්‍යයි තිය නිසා අපි බාන වැසරහට සම්බන්ධනා කියලා ඕනට වඩා අපි දඩිවීරයක්ක දන්න ගියොත් ඒකම බා දාවක්න්න පුළුවත් අපි බලන්න ඕනෙමතිදි කොහොමද කයටුවමනාක නින්ද විවේකයේ ලබල දෙන්නේ ඉතින් හිතන්න අපි නමේට සැතපුනා නං අඩු තරමින් පැය හතරහමාරක් පහක්වත් ඉතින් සතපනීම අවශ්‍යයි නිින්ඳදා අවශ්‍යයි ඒ මට මතකයි මාතරශ්‍රී ඥානාරාමසායින් වහන්සේ මතක්කනො විශේෂෙන් ආන පනසති කරර්මස්ථානයෙමවැඩද අඩුතරමින් පෑ පහක් නිදාගන්න කියලා මක දේ අවශ්‍යයි කායික විවේකේ අවශ්‍යයි. එතකට තමයි ර මනසා අයිමත් නැවුම්වෙලා ඊළඟ දවසට සූදනගලයින් හිට පස්සෙති අ නැවුම් ගතියත් එක් බහනාවට පිවිසන්න පුළුවන් ඒේ නිසා උදේට අපි දැනෙනවනම් හරිම මලානික ගතියක්ක් තෙ කෙඩෙත්තු ගති අත්දන නොන කියන්නන්නේ නින්ද මදි. කියනවගේ ඉතින්තා පොඩ්ඩක් නිදාගත්තර වැදක් නෑහැ තින් දිගට නෙවයි වේ තමන් ඉතින් පොඩ්ඩ පොඩ හයායගන්න අවශ්‍යයි තමන්ට කයට වමනාර ද කොපමනද කිය සාමාන්‍ය ප හර මාරක් පහක්ක කියය ඉති ප්‍රමාණත් නිින්දක් කිය ඉති හිතන්න පුළුවන් මොද අපි භවනා කරන්න කාල පරිච්චේ දීත් හදන්නේ පුළුවන් තරන් මානසික විවේකයක් දෙන්නන තිනිසා අපි වේ දිනිදා කටයුතු කරනවාගේ නෙමෙයි අපිට යම් මානසික විවේකයක් අපි මේ අපේ දිවාකාලදිී අපි මනසට දෙනවා නිසා ඉදීත් අම්මාන්සික විවේයක්ක් ලැබ නිසා පැය හතරහමාරක් පහක්විතර ින්දක්ඉ ප්‍රමාණවත් කියලා සාමන්‍යින් සලකන්න පුලුවන්. ේ නිසා එක උපක්‍රමයක් තමයිඒ තමන් සැලකිිමත් වෙන්න ඉින්දගිය නැද් නැත්තන් ප්‍රමාණවත් නින්දක් ගේිය නැද්ද කියන ඒ ගැන සැලකිිමත් වෙන්න හිට පස්සෙ නැගිට පස්සෙත් එක පාටමතින් ඉඳගන්න යන්නපා ඉඳදගන්න ගතුති අනිවාරෙන් ඉින්ද යනවා ඒ වෙනුවට සක්මට යන්න පුුව මූුණ කටහෝදගෙන මුණ ප්‍රධහන ටික කරගෙන. මේ සක්මට යන්න පුුවන් සක්මනකට ගිහාමඉති ින්ද යනවා අඩුයි මොකද අපි චේතනපූරකෝ සක්මන් කරන්න ෝනි අනිතඇත් අපිත් සක්මන් කනවා පුළුවන්න්න හොට ආලෝකයේ තියෙන තැනක අපි සක්මන් කරනවා එතකට අර අපි ස්වභහාවෙන්ම අවදහනයෙන් කටයුතු කන්න නිසා අපිට පුළුවන් සතිය ුණු කරගන්න තිය නිසා ඔය කියන කතාව ත්තක් තියෙනවා කියර කියන්න පුළුව අනිත්තක තමයි ති ඔන්නන් සාමන්‍යෙන් තමට තේරෙනවන නින්ද යන ස්භයක් තියෙන්නේ කියලා එකක් තමයි සක්ම තෝරගන්න අනතක තම පොඩක් උන්වතුරට එක එහම හොඳට බිලා නඇතැන්තේෙක් හොට බිලා ූුණේ තුරටික් හම ගාගෙන ඒවත් අපට මේ වැඩේ පටගන්න පුුවන්. එතකටත් අතර හිතේ තිය මේ කේ තියන ඇලිමෑලි ගති දුරුවෙන ස්භාවත්තිේ නවා. හ තුගන ප්‍රශ්නය එරුවන් සරණයි. ගරු ස්වාමයින් වොහන්ස පර්යංකය. ඉරියඔග පට්‍රලව නිශ්චලව පවතිී. අය පුරාම සියුම් දැඩිගතියක් හා පිම්බුණ ස්ුභාවයක් අත්දකි. මාරුවට කයෙහි දැනෙන අපහසුතාවත් දිගින් දිගට ගලන පැහැදිලි නැති සිතිවිලි කැබැලි දෙසත් බලා සිටියෙමි. විටක කුඩා සිටවිලි දෙකක් අතර කිසිත් නැති අවස්ථාවක් මුණගැසනි. විටක සිටිවිල්ලක කෙටිදුරක් පැටලී යැයි නවතිී. බොහෝ විට මේවා දෙස පසකට වී බලා සිටියමි. එවිට සිතද අපහසුතාවයට පත්වේ. මෙසේ කය හා සිත අපහසුතාවයකින් පෙළෙද්දීත් වීරය උපදවා පරයංකයේ කාලේගගෙවමින්. සක්මන. දෙප තුළෙහි දැනීමට සිත පිහිටවා සක්මන ආරම්භ කෙළෙමි. ඇවිදින කය අරමුණුවේ. එසේම මාරුවට කයත් නොකඩවා ගලන සිති බිලිත් දකින. සිතවිලි කරදරයක් යැයි නොසිතේ. වැරදි ඇතුත් නිදොස් කර දෙනවින් අරුණාවෙන් ඔබෝහන්සේගෙන් ඉල්ලා සිටිමි එරුවන් සරණයි. භාවන වාර්තාවේ අවසානය හොඳේ මට අහිතෙන්න කෙරෙනවා හොඳයි ඒකැන අපි මුලදී කායනු පස්සනාවකින් පටන්ගන්නෝ කයට හිතයොදනවා එතනින් හොඳයි ඇතිය දියුණ ේගෙනයන දියුණනවත් එක්ක අපි බේටම වගේ ඔන්න හිත පේන හිත දිහත්තේරෙන් වැටහෙන්න්න පටගන්න. රන් අපට ේනවා ඇැ තුව ටික් දිග යනවා දිගට යනවා අපඒට අහුවෙනවා හැබැයි දිගට අහුවෙලායින්නතු අපි ඇම්මිදනවා ඇතැම් සිතුවෙලි කෙටියේෙන්ම ඔසල්ලායන තොට අප දියුණු යම් පමණකට යම් සතිමත් බවත් තියෙනවා අපි හිතට හිතේන කෙලෙස්වලට අහුවන්න නැහැ. ඒකඒ එකතිෙන් බලහමය සෑහන දියුණ වෙච් සතියක් කියයන්න පුළුවන් මොකද අපි රජුවම හිත දිහා බලන්න තාම මුල්කාලද අපට බැහ හැබයි පොඩ්ඩ පොඩ්ඩ අපි අර. ය පසනාවේ කාලයක් නිරතවීමත් සමඟඒ හැකිියාව පිතුල දියුණු වේගෙන නවා. එතකොට නි ඉබේටම ලස්සට හිහ බලෙන්් පටන් ගන්න එතකොටන්න එතකොට තමයි දැන් මේ වාර්තාව අපිට දියවෙන්න හොන්න ඇැම් සිතුවිට පොඩ් අ්දිීට යනවා ඇැ මේවා කෙටියෙන් අවසං වෙනවා ඉට පස්සේ සිතුවිලි දෙක් අත පොඩි ගැප් එකත්තේනවා පොඩි හිට සත්ේන කියෙන න අපිට මේ සිතුවිලි ගන යම්කිසි අධ්‍යිනයක් කරන්න අවථාව සැසෙනවා තිය නිසා කරන විදිහ හොඳයි ඔය යන දිහිට න්න සිතුවිලි වලත් මේ එ යන ස්භාවේ තේරුම්ගන්න එකක අපි තමයි මේකට මේ උල්පන්දන් දෙන්නන්නේ එතකොටන්න සිතුුවට ටික් ඇතට යන එක සිතුවි ලක් මතු වනා ඔන්න තවකෑ ලක්කාවා තවත් සිතුවිි ලක්කාව ඒවගේක අපි ඒකට අහු නහාම මේක ටිකක් දුර යනෝ. හැබැයි අපි අහුුවෙන් නැතුව පොඩක් පැත්තකට වෙලා බලාගෙනඉන්න පුළුවන් නං අපි ඒවා පෝෂණය කරන්න නැත්තං ඒ ආපසිතිවෙල්ල ඉක්මටම අවසන්න නවා. තියනිසා ඒ තත්ය තේරුම්ගන්න අප අපි මේකට අහුවෙන් නැතුව මට තියෙන්නේ හුදෙක් අනුග්‍රහණකර පැත්තකින් බලාගෙන සිටින්ම් පමණයි කියෙ එක අපි හොඳට තරුම්ගත්ත හම ඒ මතු වෙද්දෙන් මයිට බය නැහැ මමහ තේරුම් ගන්න ඒකට ම අනුබල දෙන්නේ අන්නෙ නෑ ඒත් එක ගටන්නේ අන්නෙත්නෑ ම ොෝ මද්‍යස්තව දිහ බලාගෙනඉන්න. එතකොට හන්නඒ ඉක්මටම අවසල්ලායන. තවේ එකක් එවා ඒකත් එක්ට මවසල්ලායන. න්න හොමොම ිහිල්ලා හිත්ත තව තව තැන්පත්වෙනවා ශාන්ත වෙනවා. තුලි අතර පරතරය වැඩි වෙනවා අපේ පරතරේද හොඳ අවදධනින් ඉන්නවා. තිනිසා කනදි හොඳ. හොඳ අතර වන ප්‍රශ්නය. තෙරුවන් සන්නයි ගරු ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. භාවනාවට වාඩිවී මම දැන් මෙතන යන මෙෙහි කිරීම. මෙ මෙනෙහි කරන විට පිම්බීම හැකිලීම මතුවී ඒ කෙරෙහි සිත යදීම. පළමුව උදරේත් ඉන් පසු පපුුවේ. පිම්බීම හැකිලීම වශයෙන් මෙෙහි කෙළෙමි මෙසේ මූලකර්මස්ථානයට හිතයොදා සිටියදීත් සිතවිල්ලි පැමිණේ නමුත් විනාඩි විස්සක්කින් තිහකම් පසු සිතිවිලි ශබ්ද වේදනා දැනුනද යම් කිසි නිශ්චිත දෙයක් කෙරෙහි හිත ඇති බව දනී යම් කිසි ස්තිරස් දෙකට සිත තබා ඇතිමුත් බාහිර ශබ්ද දැනේ එවිට දැනෙනවා දැනෙනවා යයි මෙෙහි කළෙමි වේදනාද පැමිණේ දනිස්වේදනාව දකුණු කකුලේ මැද්දෑඇගිල්ලට ඉදිකට්ටක් අනිනවා වගේ වැනිවේදන. එවිට වේදනාව වේදනාවයයි මෙනෙහි කළ විට විනාඩියක් දෙකකින් ඒය පහවයයි. පිින්බීම හැකිලීම මුල්ලදීමෙන් නොදැනෙන නමුත් සමහර විට එය පැමිණේ. නැවත නිශ්චලවේ. සිත්තට සිතුවිලි ඒයි ඒවාද නැතිවී අයේ. විනාඩි තිහක් තිස්පහකින් පමණ පසු මට දැනුනා මගේ උඩුකය ඉදිරියට නැමී තිබෙන බව. එවිට මට සිතුනා පරයන්කේදී උඩුකයි කෙලින් තබා සිටින්නට ඕන බව. නමුත් මම කිසිදු ප්‍රත්නයක් දැරුවේ නෑ. උඩුකය කෙලින් කරන්න. එවිට නිරායාසේම උඩුකය සෙමින් කෙලින් විය. ඒ හා සමාන්‍යව උගුරේ කෙල සිරවී ඇති බව දැනුනා. මම මොනදේඋනත් මේ භාවනාවේ. මේ ඉරියව්ුවෙන්ම සිටින බවට අධිෂ්ඨාන කළා ටික වේලාවකින් පසුව නිරායාසයෙන්ම කෙළගෙලුුණා පහසුවත් දැනනා. අවසාන විනාඩි හතලිස්පහ පනස් පහා. වේදනා රාශික් පැමිණනා, කකුලේ වහන්තුළ පොළව ස්පර්ශ වෙන තැන. බෙල්ලේ දකුණු පස. මම අධිෂ්ඨාන කලා මම මේ ඉරියව්වෙන්ම සීුවනාද වෙනතෙක් කොච්චර වේදනා තිබුනත් ඉන්නවා කියලා. පැයක් ගිය පසු සීනුවනාදවිය. සක්මන් භාවනාව.වාම දකුණ ලෙස පාද මාරුවෙන් මාරුවට තබන බව මෙැහි කලෙමින්. මෙය ඇස් සැරගෙන කරන බැවින් අවට සිදුවන දේවලට හිතයෝමුවේ. උදාහන්න තවත් යෝගියෙක් මම සක්මන් කරන පෙදෙසට ලඟින්ම සක්මන් කරන බබ දැක්කෙමින්. නොෙක් සිතුවිලි පැමිණේ උදාහන්න සක්මන් භාවනාවට මම කොහොමදවා. සක්මන් භාවනාව මම කොහොමද වාර්තා කරන්නේ. උදේට කාපු කෑම දවල්ට කන්න තව වෙලා තියෙනවා. දෙවනුව පාදය උඩන්න ඔසවනවා ගෙනියනවා තබනවා ලෙසමිනෙහි ක ලෙමි. මේ පළමු උත්සාහයට වඩා සාර්ථක බව දැනුුණි. සිතට සිතිවිලි එන ගතිය අඩුය. සමහර තැන්වොල අඩිය තියෙනවිට සීතල බවක් දැනමින්. සමහර තැනකදී අවට සුවඳක් දැනනා වරහන් තුළ මල්වල පිරිස සක්ම පරයංක භාවනාවට එන බව දුටු නිසා සක්මන නැවැත්තුවෙමි. ඉදිරිී ගමනට උපදෙස් පතමි ඔබහන් සේහිත තෙරුවන් සරණය වාර්තාවේ අවසානයේ මේකත් හොඳට කෙරෙනවා කැන යම්කිසි අධිෂ්ඨානයක් තියාගෙන උනන්දුවෙන් භාවනාව කරෙන බව තමයි පෙන්ඩුම් කරන්නේ ඒයන්නේ අපිට මුලදී ටිකක් වීරෙන් යන්න මොකද අපේ හිත දුවන ගතිය වැඩි කිසිම කීකරුකමක් නැහ? එඒ ප මුලදී සහන අධෂ්ායක සෑහෙන වීරයකින් කටයුතු කරන අවශ්‍යයි. තිය බධ වීරයක් අධදිෂ්ඨානයක් නැත්තං ඒ තත්ත ජයකන්නත් තමාරයි. තිය නිසා මේ කරන විදිහෙනම් හොඳයි පස්සේ පස්සේ අ හිත කීකරුවන්න පටන් ගත්තට පස්සේ බලන්න වීරය සමතාවක ගන්න නවා. අපි ඕවන්ට වඩා තදව ප්‍රබලව කල්ලන්න ගියොත් ඒකම හිත විසිරන්න හේතුෙන්න්න පුළුවන් නිසා පොඩ්ඩක් යන ඔය මට්ටමේදිකමක් නැහැ වීර කරාට. හිත ටිකක්කීකර වෙලා එනකොට සංසින් දෙන්න පටන් ත් හම තන් අරමුණේ එයා ඉන්න පටන්ගත්ත හමඒ ටිකිටියෙන්ගල්ලන්න එපා ත්ත කල් අල්ලන්න යන්න එපා දැඩි වීර ැක දන්න එපා තැ පොඩ්ඩක් ඒ වීර අඩුකරන් විඩ අඩු කල්ල තැන් හිමිීට අටම වැඩේ කරගන්න ඉඩ දෙන්න. හෙවිදිට පොඩ්ඩක් සකස්කිරීමක් කරගන්න යන විදිී හොඳයි. අස්වන ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරනිය ස්වාමිින් වහන්ස සක්මන. ම දකුණ ලෙස සක්මන අරම්භා පියවර කීපයකින්ම සිත පිට යන බවත් ආපසු වන බවත් වේදනා චබ්ද දැනෙන බවත් ඒ සියල්ලා අතරින් පාදර්ස් පර්ෂය වන හානෝන තැන් දැනන බවත් නිරීක්ෂණය කර ඇත්තමි. පර්යංකය. පරයංකයේ දී හුස්ම නොදැනේ ඉන්න බවට දැනීමක් ඇත. රචියරුචිකම්මූ සංස්කාරයෝ සිතුවිලි අයිරින් පෙනීසිටී. තිවිලි සමඟ ගැටීමක් නැත බලා සිටිමි. ඇස් අවට මුහුණ හා හිසාාවට තද බවත් නලියන බවත් අත් දකිමි. උඩුකාය නිතරම දකුණු පසට බරවී ඇති බව හා හිස පහලට කඩා වැටී ඇති බව දකිමි. විටින් විට කය හා හිස කෙලින්කර ගනිමි. සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතයේදී නිතරම පරයංකයේදී අත්විදින, මේ හිසේ හා මුහුණේ බර ගතිය තද ගති අත් දකිමි. එය හිසර දෙයක් නොවේ හැරකිල්ලක් බොඳවීමක් නොවන බවත් සිතමින්. නමුත් මේ තත්ත්වය අපහසු දායකයි. නිතර දෑස් පියා ගන්නට සිතේ. ඒත් ඒ තත්ත්වය අඩුවක්කත් නොදකිමින්. මේ හැරුණුයිට සිත ලබන විවේකය අගයයි. කයේ වේදනා සිතකයේ ඇති බව පෙන්වා දේ. හාරයන් සුපුරුදු ලෙසක. කරගෙන ගියත් සතියක පමණ සිට ඇති මේ අපහසුතාවට උප දෙසක් පතමින්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුප සුව පතමි තෙරුවන් සරණයි වාර්තාවේ අවසානය. සාමනෙන් අප භාාවනවෙදදි අපි ඉඳගෙන කරන්න භහාවනාවද පමණක් නෙමයි නිකං භවනාවෙන් අතමිදු නමත් යම්කිසි කායික ආබාධයක් තියෙනවනක් ඒක ඉති පොඩ්ඩක්. අපි මේ පරිීක්ෂාකාරරිව වෙනක හොඳයි ඉති ඒ එකන මේ එක භාවනාවෙන්පු ගැටලුවක් නෙමින්. හිතාන දැන් අපිටමා කරි හිස රදඇත්තිේ නො නැතමා කරි වෙන මාරුවත්ති නො සෙන්ම මාරුවත්තේ නො එහෙම වෙලා අපි භහාවනා කරන්න ගිහාම අපිතම වනාසේ හිරවෙලා ඔළුව තද වෙලා ඇහම ගැටලු සසාහග මට්ටමකද අපි භහනා කරන්න ගිහාම එක ීවුරබ දැනෙනවා. මොකද අර අපේ හිත එකඟ වෙනවත් එක් අපි අනිත්ලෝකයේ දවල්ලින් ඉගෙනවත් එක්ක මේ තියෙන සුළු අවාාධයක් ප්‍රබලව දැනන්න ගන්න. ස පොඩක් සැකිලිමත්න්න යම්ිසි කායික රෝගි තත්ත්වයක් තියෙනවාද කියලා මොකද භහනාවෙන් මිදුනාමත් ඔය හිසේ බරගතියක් තදගතියක් සාමානය දන කටු කරදත් දැනවනන් එකන්න වෙනමොක්හරිතත්වයක් ආබාධ තත්වත් මහාදයක් නෙමෙයි පොඩි දෙයක් තියනවාගේ දෙයක්ත් තමයි මට්ටන් හිතෙන්නේ. ඇති මේ දවස්සට කොරුණනත් ේන ති කරුණ නමේ න්නැති කියෙ අපිහිතවා කෙසේ නමුත්. ොඩ්ඩක් ගෙනැලිමත්වෙන්න දැන් අපි සාමාන්‍යය භවනාවකට එනකොට අප ටිකක් කර. විශේෂෙන්ම මේ ආනාපාන ආනාපාන සතියහෙම වඩවා නම් සාමාන්‍යෙන් උතිෙස් දෙනවා හොඳ ඒ ආනාපාන ආශ්වාස ප්‍රශාස ක්‍රියාවලිය සිද්වෙෙන මේ නාස්කුහර මේ කවාසනාල ප්‍රදේශ හොඳයට පිරි සුද පැහැදිව තියෙනවනන් ඒ කටයුත්ත සාර්ථක වෙන නැත්තන් ති. ඒ ඒ ආබාධයක්ත් එබඳු අපහසුවත් අපි භහනාවට යම් පීඩාවක් බාධාවක් කන්නවා ඉංසා ඒගැ පොඩත් සැරකිලිත්ෙන කියන්න තමයි තිෙන්නේ. අනිත්ක සක්මනයේදී අර කියල තියන එක වැරදි නැහැ එකන අනිතයත් සක්ම කරනවා මගාව ඉන්නවා ඒක ගැටලුවක් නෑහ ඉන් ඒකම තමයි අපිට ලැබෙන අභ්‍යහසය එකනේ දැන්. අපි ඇස්දික පියාගෙනෝක කරන්න ගියොත් අපි නිකං ලෝකෙන් අයින් වෙන. එහෙමන මේ සක්මන කරදදි ස් දෙක ඇරගෙන අනිතයත් වට පිට ඉද තම අපි මේ කටයුත්තේ එදෙන් යි අභිෝගේ අපිට පුළුවන්දේ ඔක්කොම බාධාවන් තියෙනකොට අතරේ අපේ මේ පාදේට අවධහනය යමු කරන්න. පොළොවේ වාම්පාදය වදිනවා අනිත්තයත් වටපිට ඉන්නවා මමත් ඇවිදිනවා ඉස්සරහත් පේනවා සද්දත් ඇහෙනවා හැබැයි මම මගේ අවධානේ පාදේ ස්පර්ෂයට යමු කරනවා. ස අයිත් ඔන්න දකුණු පාදේ පොලේ වදිනවා අර ඔක්කොම් බාධත් මධ්‍යෙහේ හම තැන්ට අදධන යොමු කරන්න. ොම තමයි අභිහෝග තිය නිසා දිගට කරගෙන යන්න ඕක මුලද ටිකක් අමාරුවගේ දැනුනට පස්සේ පස්සේ ඕකේ අපිට ක්‍රමේ අහුනවත් එක්කන අපේ හිතේ සතිමත් බව දියුණනුවත් එක්ක ඕක හරිම මේ අප ලොක්ෂා සිකෙන සෙල්ලක් කාර වැඩක් වෙනවා ඉතින් එනිසා දිගට කරගෙන යන්න මීලඟ ප්‍රශ්නය ධර්ම දේශනාව හා සම්බන්ධ පලවෙන් ප්‍රශ්නය තෙරුවන් සරනයි ගරු ස්වාමීන් වහන්ස ඒයේ ධර්ම දේශනාවේදී සඳහන් කළ දුක්ක ආර්ය සත්‍යය හා දුක සත්්‍යය අතර වෙනස පැහැදිලි කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමින් තෙරුවන් සරන්නයි වාර්තාවය අවසානය ඒනල ලක්ෂ නතර යමු කරන එක හොඳයි ඒ බනකිව අපේ ොකුසාාවන් වහන්සේ ඇතරම අපි නික න සරලව ක් කියන්න පුළුවන් අපි දුකම තමයි දුක ආර්ය සත්‍යයක් වශයෙන් බුදුයන් වහන්සේ ඒැන මතක් කල්ලා දෙනවා දැන් අප අපට වෙලා තියෙන්නේ අපි දුක කියන එක මගේ කරගෙන තමයි ඒක පෞද්ජලිගී කරනන්නේ කරනෙන තමයි අපි අත්තින් දින්නේ එතකොටතිින් දුක වැඩිවෙන මාන්සික දුකුත් ඒෙක අපි තු කරගන්න නමුත් අපි දුකාර සත්්‍යය ගෙන කතා කරද්දි අපි ඒක දුක දුක හැටියට තේරුම් ගන්න දැන් ඒකතින් අපි මෙහෙම කියත හැකි කායේ කායනු පස්සේ විහෙරති කියනකොට අපි කයදිහා නිකන් දෙවැන්නෙක් බලනවාගේ බලන්න බාහිරමම් බලන්නවා බලන්න ඒවා මාකල්පැම් මෙතැත්වේවා කායික වේදෙනවක් කියෙනවා මානසික වේදෙනවක්ෙනවා ඒක දිහා අපි ඒ මගේ කරගන්නයන්න නැතුව. එක ගැටෙන්න්නේ යන්න නැතුව අපිඒෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. ඔොන් අපි දුක දැන ගන්න නැතන් දුකා අවබෝධ කරගන්න යනවා. දුකෙම් දුකන් පරිින්යියන් කියෙලා කියෙනවා ඉතින්තකට අපිට දුක්කට මේ හසු වෙන වෙනුවට ඒ ගැටන වෙනුවට අපි ඒ අරමුණක් කරගන්නවා. තිේ ඔන්නගේ පැත්ක් දුකාාර සත්‍යය පැත්තද මුදුරන් වහස මතු කරලා දෙෙනවා. කොහොම මේ තියෙන දුක දිහාම වෙනත් මුහුණුවරකින් බලන්නේ ඒක කෙනෙක් කරගන්න ඇතුව මගේ කරගන්නතුව ආත්ම සවභවදදා ගන්නතුව දුක දුක වැට තේරුම් ගැනීම. තින් මට ඔයවගේ සරලව පිරුදුරත් දෙන්න පුළුවන් හිතිං වැඩදුර විස්තර හෙට අහගන්න කෙයට තින් මම ඊළඟ ප්‍රශ්යටය ඔවෙනවා ධර්ම දේශනාව පිළිබඳ දෙවන ප්‍රශ්නය වගේම මේක අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරනයි ඔබොහන්සේට නිදුක් නිරෝගී සුව පතමින්. ඔබවහන්සේ ඊයේ දෙසූ බණවලට අනුව හුස්මරැල්ල නැතිවී කාය මරණය පවත්වනවා වගේ අත්දැකීම් ලැබුවද එතනින් ඉදිරියට යෑමට ධම්ම කරුණු දැනගෙන සිටිය යුතු බව පැවැසුවා එවැනි ධර්ම කරුණු මොනවාද යන්න පහත්දා දෙනමින් ඔබහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමින් පත්තාවේ අවසාන ඊයේ වනහපු කෙනෙකුටු මතකද මතන මේ ධර්ම කරනු කියකිවද හමකිවද මරිද හතරක්කවද. අපි බලමුයි ඉදැන් ලොගසහන්සේ අදත් බන කියනවා එතකට තතියක්ක් ඇහුන් කන්දදිගෙන ඉන්න ඒ කරුණුටික ආරනාාටික මතක් කරයි මේ මධ්‍යමිණිකායේ ආකන්කේය සූත්‍රෙන් තමයි ධර්ම දේශනාව පවත්වන්නේ ඒක ඒ හැම කාරණාවක් සම්බන්ධයෙන්ම පහක්කගේ සත්ම සඳහන් කරන්නවා නේද. ැන සීලේ තියන්න ඕනේ සිලේ තියනඕනේ විපසන පත්තක් තියෙන්න්නන ඒකග්‍රතාගත්තියෙන් ඕනේ තවත් මුණදු තිගත්තියනවා. ව්‍යගන්න ඇැ මට ොන්නක් පොඩක් අපේ අයිසුතුම් ඉන්න අප සාවාමන් වහස කෙනෙක්ින්න්නවා ඒක කරුණු පහලයාගත්ත ඇති මංආරධනා කන්නනවා ඒසාමන්හන්සරේ කරුණු පහහිදිරිපත්කාන්නන කියල. තෙරුවන්සරණ අප හාමතුරුවන එක නායක හාමුදුරු සිහිපත් කරා දේශනා වෙති සීලයේ. සුතයේ සාකච්ඡා සමත්තා සමත විපස්සනා කියල කරවා ඒ ඒ කරණා පහ ඒ අනු ගැහිත සූත්‍රේ න ටික ආකංගයේ සූත්‍රයේ එනවා වෙන කරණා පහක් ඒකල අය නැන්ද ඒගත්තිකක් කරිට ලඟින් යනවා මෝලකර්මස්ථානයේ පෙගැතිය ප්‍රතිපලයේ නෑ ඒ කත් මේ ආකංකයේ සූත්‍රයේ එනවා මේ හර ඒ විස්තර කරද්දි මුල් මුල් අවස්ථාවද එනවා මේ විස්තරයක් අර අපිතමූ මේ සීලෙෙන් සී හොඳයට තියෙන්න්න ඕනේ ඉට පස්සේ සූන්‍යගාර ඇසුරු කිරීමක් එම කරන්න ඕනේ එහෙම කියලා අපොඩි කාරණ කීපයක් මතක්කන්නවා ඒ ගැන තමයි යහන්නේ ඕක පොඩ්ඩක් අපි බලමුූ මේ සරහට විස ගාන්න පුළුවන් එච්චර අමාරුදයක් නෙමෙයි එස ට දේශනාවජිම නිකායි තියෙනවා ඒකත් පොඩ්ඩක් පරිශීණය කරන්න පුළුවන් අපේ සාමින්න් වහසේ කෙනෙක් හොල දේවී තලන්න හොඳ ඒ ලැබලතින ිග ප්‍රශ්නය පමනයි මංහිතනවා සාකච්ා වසන් කරන්න පුළුවන් කියලා වාචික ප්‍රශ්න නැතුව ඇතිනේද අප පැත්ෙන් අපිට වාචික ප්‍රශ්න ඇත්තිේන අඩියක්න්න ක් ඉදිරිපත් කලානය අප අර සිතුවිලි දෙහෙක පර්තරය සම්බන්ධ හම දැත් පැත්තකට වෙලාසි සිතුවිලි හා බලාගෙන ඉන්නකොට ඒ අර සිතුවිල්ලි දෙක හතර පර්තවයි පවා අනිච්ච භාවිල් ලක්ෙන ඕනේ සිතුවිල්ලි ඉ එක එනවනේ ඕ සිතුවිලි ඒ සිතුවිලි අතරදින හිද්ස බවා සූන්්‍ය භාවිට පත්වෙන ඕන නමුත් මට පේණකත්ය අපි බලාගෙන ඉඳීමම තවත් සිතුවිලි උපදවන්නට හේතු වෙන කියලා. ලාගෙන ඉන්දසාමවින්නහසන අපි මුකුත් කරන්නතුව බලගඉන්නන මේකට කැමැත්ක් ඇත්තෙනෑ අපමැත්තක් ඇත්තෙත්න අපිබොහම මධද්‍යස්ත යායට වෙනක් වන්නදදි අපි බොහම දධ්‍යස්ත ලාගෙන ඉන්නවා දැන් කන දැන් මේ සිතුවිලි අපිමයි පෝෂණය කරන්නේ අපි පෝෂණය කර එක නවත්තනවා. අපි පෝෂණය කරන එක නවත්තලා බයි ඒවලට එන්නත් ඉරෙන ම හිරන ඉන්න නැහැ ඉන්න නොදී ම පොඩ්ඩක් කැමෙ බොම සසුන් බලාගෙන ඉන්න. තර එක සිටල්ලම් මතුවවා? ඒක අහුනොත් ඔන්න ව තුවල්ක් කියෙන ව සනයක්ෂණයක්වාසා ඔය පේන සිතුවිල් අනිත්‍ය අනනිත්‍යවශයෙන් දකිනකොට හම අර ගම පේනක අඩුවෙන හරි පේනක අඩුවෙනවා එකන මුකුත් නැතිවෙනවනේ දැන් සිතුවිලි නැහැෙන්නේ එතවට අන්න ඒ දැ සිතුවිලි අශ්‍යමද සාමීන්න හතට අන්නේ කරයි මත්තා සිතුවිල අවශ්‍ය නහැ පේහිතට අපි එකන අපි හිතන් ඉන්නවානිවාර මේ හිත දැනුවත් වෙන සිතුල අ්‍යවශයක එහම එකක්න භවනාව හරහා වි පසන හරාපිතේරුන් ගන්නවා මේ හිතේ දැනුවත් බව කියනෙක එයාට ආමනිික ලක්ෂයක් යගේ උත්පත්ති ලක්ෂණයක් ලපි කියන්න පුළුව. ඒකට බාහිරින් ආපු මේ ආගන්තුකය තමයි සිතු විඩිකයන් අපේ කෙස් කියල කියනට ආගන්තුකයි. ො ඒ ආගන්තුක උපක්ලේෂ ටිකයි සිතුවිටික ඔන්නට පොඩ්ඩ පොඩ් දුරල් වෙලා ඇතට ඇතට යනවා අර හිතට උරුමවෙච්ච පවිත්‍ර බව දැනුවත් බව ඉතුර වෙන. සිතුවිලිම තම හිතවස අවසන්. එම හිති මේඒ සිතුවවි ටි යිංගලාගේ යාට පස්සන්නන අපිට උරුමවෙචා හිතට උරුමවෙච්ච යාගේ ස්වාභාවික බොහොම පවිත්‍ර දැනුවත් බව අපි සතු වෙන. බුදහාදුරු කියන්නේ අර පබස්සර මිදම්භික්වේ චිත්තං තංචකෝ ආගන්තුගේෙහි පක්කිලේ සෙහිහු පක්කිරිට අනන්නේ ආගන්තක උපක්කිලේසි ටික අයිංගලා යනවා. හර හිතට ආවීනිිකවෙච්ච ප භාශර ගතය නැවුම් ගතිය සරල ගතය පැහදිි ගතය අපට උරුමෙන. තිඒක තමයි තමතවර්ධන වෙලාන්නේ. එඒනිසා ඒකන ඒ පරතර අපි හඳුනා ගැනීමත් වැැදගත්. ඒකට යම් වටනකමක් දෙන එකත් ලැදග. අප ඒ නොසලකාහරින් නැතුව වැඩක් නැහැකම් වැඩි කියල හිතන් නැත අප ේද හොදට දනවත් බලාගෙන එතකොට අන්න ඒ පරතර පෝඩ පොඩ් පොඩට පොඩ ඩවවෙන්න පුලුව වැඩිවෙන්න වැඩව ඒකන්නේඒ කෙස්ටික පොඩ්ඩක් ති පැත්තට යනවා අපිට නික අර හිතන්න මේ වතුරේ තියෙනවත්ල පාසි ගඟ පාසි තයනවාගේ හැබැයි යටදන්න වතුර. ඒගේ පාසිටික යින් කල පැත්කරහම අර බොහම පිරිසුදු වතුටි මතුවනවාගේ අපේ හිතත් පිරිසුදු බවතුවෙනවා දැන්වත්ව බලාගෙනන්නේ තියන හෙමයි හ හො එ ඉ අපි පෑකුත්නාඩි පහලකගේ කාලයක් තර්මසාකච්ඡයයි නිරතලා තියන ඉති අද අපේ ස්වාමීන් වහන්සලත් විදේශයෙන් නුත් පින්ංවතුන් සම්බන්ධනා ඉති සිරුදනාටම තමන් කරගෙන යන්න භහවනා කටයතු සාර්ථකයි කරගන්න අස්ථාව සැලසේවා කියල පාර්ත්තන ක සිල දිනාටම ෙරුවන් සරණයි.